මගේ නම නිහල් ගොඩකන්ද. මේ අනුපුරට ලක්වල ඉන්නේ මගේ අක්කගේ පුතා, මේ මම දරුවගේ මාමා. මේ අනුපුර ගැන මම පොඩි හැඳින්වීමක් කරන්න වෙච්ච සිද්ධිය. දැන් මාස දෙකකට ඉස්සෙල්ලා හටිට පොය දවසේ මාමට ලහන්දේදී නොහිතූ විදියට මේ දරුව හැප්පුණා. කාර්යයක හැප්පුණා. හැප්පුණාට පස්සේ යාළුවෙක් එක්ක ගියේ. ඒක යාළු දෙන්නම අසාධ්‍ය තත්ත්වයට වැටුණා. ඊට පස්සේ දෙන්නම කරාපිට ස්පිරිතාලෙට ගත්තා. ස්පිරිතාලෙට ගත්තට පස්සේ ගැටි සත්චාරයකගේ සතියක් විතර ආසන කාලයක් හිටියා. ඉතල දැන් ඒ දරුව අනිත් දරුවා මේ සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා. නමුත් මේ අපේ දරුවා තාමත් මෙන්න මේ තත්ත්වේ තමයි. ඊට පස්සේ මාස එකහමාරකට ආසන කාලයක් විතර කරාපිට හිටියා. ඉඳලිවරලා ඉතින් අපේ තත්ත්වේ දැන දොස්තර මහතුරු එකතු වෙලා අපිව රිටර්න් කරා මිහා හම්බන්තොට ස්පිරිතාලෙට. දොසේ එතනින්ත් ඒ කට්ටිය ටික දවසක් තියන් ඉඳලා ඒ කට්ටිය පහසුකම් නැහැ කියලා ටිකට් කපලා අපිට දරුවා දුන්නා. ඊට පස්සේ දරුවා අපි ගෙදර එක් කරන් ආවා. එයා එක් කරන් ආපු තැන ඉඳලා තමයි මේ ඉන්නේ. ඊට පස්සේ ඉතින් දරුවාගේ ගෙදර මේ ගෙදර නෙවෙයි. ඒ දරුවාගේ ගෙදර පහසුකම් නැහැ, මේ අපේ විතරවත් පහසුකම් නැහැ. ඒක නිසා අක්කලා ගෙදර මේ එක් කරන් ඇවිල්ලා මෙහි ඉඳලා තමයි දැන් දරුවාට පහසුකම් සපයන්නේ. ඉතින් මහත්තයා අපි ඉල්ලන්නේ මේ දේ. මේ දරුවා සුව කරන්න පුළුවන් කියලා වෛද්‍ය කියපු නිසා මේ අපිට පහසුකම් මදි ඇත්තරම නැහැ. ඒක නිසා මේ දරුවා හරි තැනකට යොමු කරලි වරලා ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීලා දරුවා නැගිටලා කන්න බොන්න පුළුවන්, අතින් අරන් කන්න පුළුවන්, ඇවිදලා එයාගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයට ගෙනත් දෙන්න කියලා තමයි අපිට ඉල්ලම් කරන්න තියෙන්නේ. එයාගේ අම්මා මහත්තයෝ මේ පල්ලුවට ගාමන්ට් එක වැඩ කරනවා. මේ අනියම් කම්කරු සේවක කරන්නේ යයි. තාත්තා උපත්තිය මොගොලු, තාත්තා ස්ත්‍රී රැකියාවක් නැහැ. අනුන්ගේ කුලි වැඩ තමයි තාත්තා කරන්නේ. පවුලෙත් දරුවෝ හතර දෙනෙක් විතර ඉන්නවා. පාසල් ගිහිල්ලා යන දරුවෝ මෙයාට අනිත් එක පවුලෙ අනිත් සියලුම දෙනාට වඩා හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ පාර සාමාන්‍ය පෙළ ඉහළින් පාස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අසරණ වෙච්චි දරුපැටියෙක් තමයි මේ ඇඳ උඩ ඉන්නේ. ඉතින් ඒක නිසා නවතරක් ඉල්ලන්න තියෙන්නේ මේක තමයි. අඩු පාඩු විසින් දරුවගේ පහසුකම් තමයි කරගන්න. දවසේ වියදමවත් දරුවාගේ තත්ත්වය කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අනික් කට්ටිය ජීවත් කරන ගම මේ දරුවට තියෙන සෞඛ්‍ය කටයුතු බෙහෙත් හේත් පවා කරගන්න හරි අමාරුයි. ඉතින් අසරණ වෙලා අනුන්ගේ පිහිටක් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්නේ. කොහොම හරි දරුවා වැඩ ගන්න, කොහොම හරි මොන යම් ආර්ථික අමාරුකම් මැද අපි ගොඩක් ආර්ථික අමාරුවෙන් ඉන්නේ. ඉතින් ඒක නිසා මේ අපි ඉල්ලා සිටින්නේ ඒක තමයි දරුවට පුළුවන් සහනයක් ඇහක් උපකාරයක් කරලා අපිට මේ දරුවා ගොඩ ගන්න උදව් උපකාර කරන්න කියලා.